විශ්වාසයක් තිස්සේ අපේ රටේ පැවති ත්‍රස්තවාදය නිමා කිරීමේ උත්තුංග කාර්යභාරයේදී රණවිරුවන් පිටුකලේ මිලකල නොහැකි කැපකිරීමක්. ඒ කැපකිරීම තුළදී මේ රට වෙනුවෙන් පූර්ණකාලීනව ආබාධිත තත්ත්වයටපත් වූ රණවිරුවන් සිටින්නේ මේ රාගම රණවිරු සෙවණේදී. අපි දැන් සූදානම් වන්නේ ඔවුන්ගේ දෛනික ජීවන තත්ත්වය පිළිබඳව සොයා බලන්නට. රට වෙනුවෙන් ජීවිතය දෙන්න වගේම තමන්ගේ අත්පා අහිමි කරගන්නත් වීරිය තිබුණු දූපුතුන් පිරිසක් සිටි නිසා තමයි අපි මේ තරම් නිදහසේ අද මං මාවත්වල ඇවිදින්නේ. ඒත් අපි ඒ විදිහට නිදහසේ ඇවිදිද්දි අපිට ඒ නිදහස ලබා දීපු පිරිසෙන් කොටසක් දිවි ගෙවන්නේ මේ විදිහටයි. අතරෙම තවත් පිරිසකට ලෝකේ දැකීමේ අවස්ථාව අහිමි වෙලා ගිහින්. ඒ විතරක් නෙවෙයි, අපිට නිදහස් රටක් ලබා දීමේ අරමුණ හිතේ දරාගෙන යුද බිමේ ලේ හැලුව පිරිසකට තමන් කවුද, තමන්ගේ නමකම මොකක්ද පවා අමතක වෙලා ගිහින්. නම කියන්න පුළුවන්ද? නම කියන්න පුළුවන්. ඕ. තෝයග. මේ දෙරණ මත පය තියන්න දෙපා අහිමි වූ අපේම සහෝදර රණවිරුවන්ට කෘත්‍රිම දෙපා ලබා දීලා තියෙන්නේ ඔවුන් බලා කියා ගන්න රාගම රණවිරු සෙවණ මගින්. සෙවලුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වගේම එදිනෙදා කළ යුතු ව්‍යායාම කටයුතු පවා සිදු කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීලා තියෙනවා. යුද පිටියේදී තුවාල වෙන අපේ සහෝදර සෙබලුන් වෙනත් රෝහල් වල මූලික ප්‍රතිකාරයෙන් පස්සේ වෛද්‍යවරු මේ අන්සර යොමු කරනවා. අපිට තියෙන්නේ මේගොල්ලන්ගේ නොහැකියාවන්, ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලෙක් සහ සමග සංසන්දනය කරනකොට නොහැකි දේවල් ඉම්ප්‍රූව් කරන එක තමයි අපි ගොඩක් දුර කරන්නේ. ත්‍රස්තවාදීන්ට එරෙහිව මහසටනක් කරපු ඔවුන්ගෙන් පිරිසක් අද වෙද්දී තමන්ගේ කටයුතු කරගන්නේ තව කෙනෙක්ගේ සහයෙන්. රෑදවල් ඉස්පාසුවක් නැතිව අවි අත දරාගෙන හිටිය මේ සෙබළුන් දැන් විවේකයේ ගෙවන්නේ මේ විදිහටයි. මඩින් පිරුණු ජලපහරවල් දිගේ දින ගණන් ඇවිද ගිහින් දෙපා අහිමි වුණු ඔවුන්ට නිදහසේ පිහිනන්න අද අවස්ථාවක් ලැබිලා. පුංචි දුකකදී වුණත් සැලෙන හිතක් ඇති අපිට ඔවුන් තවමත් ආදර්ශයක්. අනාගතයේ රටට බරක් නැති පුරවැසියෙක් විදිහට දිවි ගෙවන්න මේ තරම් සියුම් නිර්මාණ කරන්නේ එදා අවේ අත දරාගෙන හිටි අත්වලිප්පයි. මගේ බෙල්ලේ පල්ලෙන් පාන නැහැ. මගේ නැති ෆියුචර් ප්ලෑන්ස් කියලා දෙන්නේ ඉතින් තාම ඉන්ඩිවිජුවල් නැහැ. මට ඕනේ ඉන්ඩිවිජුවල් ලයිෆ් එකකට කොහොම හරි හදාගන්න තමයි. මට ගොඩක් දේවල් ඉගෙන ගන්නත් ලැබුණා. යම් යම් පාඨමාලාවලට යොමු වෙලා ලැබුවේ පන්නරෙන් මම යම් කිසි ව්‍යාපාර ඒ කුඩා කර්මන්ත ඒවා කරන්න තමයි මගේ බලාපොරොත්තු. විශේෂ අධ්‍යාපනයෙන් කරනවා කම්පියුටර් ඉගෙනීම. ඒ ඉගෙනීමෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු. ඒක ඉගෙන යම් කිසි ප්‍රතිඵලයක් ලබා ගන්න තමයි බලාපොරොත්තු. ඒ විදිහට තමයි අනාගතය ගැන බලාපොරොත්තු තවමත් මේ දැස්වල දැල්වෙන්නේ. මේ අය මේ තත්ත්වයට පත්වලා සිටින්නේ ඔබට දෙපයි නැගී සිටින්නට රටක් ඉතුරු කරන්නට කැපවු නිසායි. එසේනම් ඔවුන්ගේ අනාගතය ආබාධිත නොකරන්නට කටයුතු කිරීම ඔබේ යුතුකමක්. වසන්තිය, අපි සෙවන දුන් ගසටත් අනිමිස ලෝචනයෙන් කළගුණ සැලකූ පරම්පරාවකින් පැවතෙන ජාතියක්. ඉතින් අප වෙනුවෙන් සියල්ල කැප කළ මේ විරුවන් බලාපොරොත්තු වන්නේ ඔබේ අනුකම්පාව නොවේ, ඔබේ ආදරයයි.